අම්මා මගේ නම් මාර්යා මගේ අම්මගේ බෙල්ලෙන් අල්ලලා මිරිගෙනකොට මට ඇඬෙන්නේ නැද්ද? ආ දැන් මට ප්‍රශ්නයක්ද? සල්ලි ටික මගේ නම් මාරාවෙත වෙච්ච මොකෙක් කරේ ඇවිල්ලා හොරු ඇවිල්ලා ඔක ඇරයි යන. දැන් මට රිදෙන්නේ නැද්ද? මට එහෙම එකක් නැහැ නේ. ඒකට මොකද? මට රිදෙන්නේ නැහැ. වැදිනේ දෙකින්. දැන් එතකොට මේකට කරන්න තියෙන්නේ මොකද්ද? ලෙඩෙන් 75ට 5කට වඩා හොඳ කරගන්න පුළුවන්. මේ වචන ටික අහුණා නම් හේතුව තමයි මේක හිච්ච කෙනා ඔය සම්පත්තික පරිහරණය කරන විදිය වෙනස්. එයා පරිහරණය කරන්න උවමනාවට පරිහරණය කරනවා. කතා කරන්න උවමනාවට කතා කරනවා. ඇසුරු කරන්න උවමනාවට ඇසුරු කරනවා. තේරෙන කතාව ඉවර වෙනකොට එතනම නැවතීමේ තිත තියලා තමයි ඉස්සරහා ඊළඟ වැඩේ කරන්නේ. මේ කතාව ඇහිච්ච නැති කෙනා මෙතන වැඩේ කරලා ඊළඟ වැඩේ කරනකොට හිතන්නේ අතන ගැන. තේරුණාද? එයාට සසරක් තියෙනවා. මොකද්ද සසර කියන්නේ? අතීතේ වර්තමානයට ගැට ගහගෙන අනාගතෙත් වර්තමානයට ගැට ගහගෙන මේ දෙකේම බර උස්සගෙන යන එකට කියනවා සසර කියලා. නිවන තුල කුමක්ද තියෙන්නේ? එකම වර්තමාන මොහොතක් වල මේ මොහොත පමණක් ඒ අතිසෙයින් පවිත්‍රායි පිරිසිදු ඒ කිලුටු කරන්න බෑ. එයාට අතීතේකුත් නෑ අනාගතේකුත් නෑ. ඇත්තම කතාව ඒ අන්ත දෙකම නැති නිසා වර්තමානයේකුත් නෑ. වෙන විදියකට කියනවා නම් එයාට වර්තමානයක් නෑ. වර්තමානයක් නැති නිසා යාට අතීතයක් අනාගතයක් කියලා අන්ත දෙකුත් පැහැදිලි. ආයෙත් කියන්නේ දවස් ගාණක් කතා කරන්න තිබිච්ච කම මේ වටෙන් 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 ඕක තමයි ඉතින් කතන්නේ. තව ගැටලු තියනවාද ඒකෙන්? දැන් මොකෝ ඉද මෛත්‍රී බුදුන් ගෙනකන් ඉන්ටර්වෙඩිය ඊට කලින් මොනවාරි කරගන්න පුළුවන් ඉද? මෛත්‍රී බුදුන් කියන්නේ කවුද? මෛත්‍රී කියලා කියන්නේ මිත්‍ර කියන එක. මෛත්‍රී බුදුන් කියන්නේ යාළු බුදුන්. යාළු බුදුන් ඇත්තටම බුදුන් කියන්නේ යාළුවා තමයි. බුදුන් තරම් වටින යාළුවෙක්ව සසර කියන එකට ගරු කරමින් අද නම් බෑ කවදා හරි යාළුවෙක් මාව ගොඩදායි කියලා ඉන්න තැන ඉන්න අයට නම් තව බව ගානක් ගිහිල්ලා ඒ වගේ යාළු බුදු කෙනෙක් හොයාගන්න වෙනවා. අපි දන්නේ නැහැ යා කොච්චර කාලයක් යාළුද කියලා. තමුන්ට පුළුවන් නම් ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දහම තමුන්ගේ යාළුවා කරගන්න, කල්යාණ මිත්‍රයා කරගන්න, මහා සංඝරත්නය තමුන්ගේ යාළුවා කරගන්න, කල්යාණ මිත්‍රයා කරගන්න. ඔබ විශ්වාස කරන්න මේ ඔබගේ බුද්ධෝත්පාද කාලයයි. මේ ඔබගේ බුද්ධෝත්පාද කාලයයි. සතර අපායට නොවැටි තවත් ඉන්න ඕනිද? තාමත් අපායට නොවැටි ඉන්න නම් දඟලන්නේ. මම කියන්නේ අදහස හරි මේ ලාම දැන් ඒ කියන්නේ ඔබ දවසක කොළඹ යනවා දැනට මේ ගලේ වෙලට ගියාගත්තොත් ඇති. මොකද මේ ටිකනේ යන්න අමාරු, වාහනත් නැහැ මුකුත් නැහැ. ගලේ වෙලට ගියාගත්තොත් ඇති වගේ අදහසක් තියෙනවා. එහෙම හිතාගෙන ඉන්න
ඒනිසා මූලික අරමුණෙන් බැහැර වෙන්න එපා. ඒකම තමයි ඒකායන අරමුණ. අනිත් ඔක්කොම දේවල් නිකන් බාලබඩු. වටිනාගමක්නේ. අපිට ඒව වැඩක් නෑ දැන්. අපිට ඕනි ඒක වෙන මොකුත් එක්ක. අන්න එතන ඉඳලා ඒ සඳහා ඔබට කරන්නට තියෙන සියලුම කැපකිරීම සියලුම පරිත්‍යාග බය නැතුව සිද්ධ කරන්න. මොකද අපි මේ විදිහට ආපු ගමන අපිටවත් හිතා ගන්න බැරි තරම් කොයි තරම් ආත්ම භාව ගාන තමුන්ගේ දරුවෝ හින්දා ලැදවි ලැදවි හිටියද, තමුන්ගේ මිනිස්සයා හින්දා ලැදවි ලැදවි හිටියද, තමුන්ගේ දෙමව්පියන්ගේ පිට දදා නිවන කල් දදා හිටියද, තමුන්ගේ වැඩ පිට දදා කල් දදා හිටියද, තමුන්ගේ මුදල් පිට වස්තු සම්පත් පිට දදා කල් දදා හිටියද, මේක අපි නොදැක්කා නොදකින තාක්කල් ඒකේ ආදීනවයක් හැටියට අදටත් අපි ඒ වෘද්ධටම එක එක ජාති පිට දදා මේ මාර්ගයේ කල් දදායි. ඇත්තටම මේ අපේ වැරද්දක්ද? නෑ, වැරද්දක් නෙමෙයි, ඒක පුරුද්දක්. පුරුද්දට ඒ කල් දා එක එක ඔය හේතු කාරණා ඉදිරිපත් කරනවනේ පුරුද්දට. ඒක ඇයි මං ඒක පුරුද්දට කියලා කියන්නේ? වැරද්දක් නෙමෙයි කියන්නේ. වැරද්දක් කරන කෙනෙක් කොතන නැහැ. පුරුදු ගොඩක් තියෙනවා. සසර කියන්නේ මොකක්ද? සසර කියන්නේම පුරුද්දක්. මේ හිත මැෂින් එකක් වගේ පුරුද්දකට සකස් කරලා තියෙනවා දුවන්. පුරුද්දකට දුවනවා පාලනයකින් තොරව. ඒ පුරුද්ද නිසාම මේ රවුමක් කැරකෙනකොට තව රවුමක් කැරකෙන්න අවශ්‍ය කරන බලය හදාගෙනයි ඒ රවුම කැරකෙන්නේ. ඒ රවුම කැරකිලා ඉවර වෙන්න කලින් තවත් රවුමක් කැරකෙන්න අවශ්‍ය කරන බලය හදාගෙනයි ඒක කැරකෙන්නේ. ඒ නිසා මේක දුවන්නේම පුරුද්ද. සසර කියන්නේ පුරුද්ද. වෙන විදිහකට කියනවා නම් හේතුඵල ධර්මතාවයක් ලෝකේ පවතිනවා. හේතු සකස් වෙලා තියෙනවා මේ ආයතන ටික හැටියට, ඵල සකස් වෙලා තියෙනවා ඔබ විඳින අහන දකින මේ ලෝකයේ හැටියට. ඔබේ හැම එකක්ම විඳලා ඉවර වෙනකොටම අවිද්‍යාව නිසා ආය විඳින්න හේතුවක් සකස් කරගෙන තමයි ඒක ඉවර කරගන්නේ. තේරෙනවද කියන්නේ? බත් කනවා ඒ අවසාන කෑම නෙමෙයි, ඊළඟ පාර නූල්ඩ්ස් කනවයි කියන අදහසින් තමයි පිඟාන හොදන්නේ. තේරෙනවද? වැඩක් කරනවා, ඒ වැඩේ කරලා ඉවර වෙලා පඩිය අතට ගන්න ඉස්සරලම ඒත් එක්කම ඊළඟ වැඩේට ප්ලෑන් එකක් ගහගෙන තමයි සල්ලි ටික අතට ගන්න. තේරෙනවද කියන්නේ? එක දිගට දුවන හේතුඵල ධර්මයක් නිසා ඔබ අවිද්‍යාව පදනම් කරගෙන ඉන්න තාක්කල් ඒ පුරුද්දට දිව්වා මිසක ඔබේ උවමනාවටද මෙච්චර සසර ගමනක් ආවේ? ඇත්තටම ඔබගේ උවමනාවටද මේක මෙච්චර ආවේ කියන්නේ? උවමනාවට දාවේ නොදැනුවත්කම හින්දා දාවේ. ආසාවට දාවේ ඈ නැමගෙන මෙච්චර දුරක් ආවේ කැමැත්තෙන් ආසාවෙන්ද නැත්තම් නොදන්නාකම හින්දා වේගයකට අහු වෙලා තල්ලු වීගෙන ආවද? ඒ නිසා තමයි කියන්නේ අවිජ්ජා පත්‍යය. දැන් අපි කරන්න ඕනේ මොකක්ද? අවිජ්ජා නිරෝධෝ කරගන්න. අවිද්‍යාව හේතුව කරගෙන මෙච්චර කල් මේක
රෝල්ලෙවි ආවා. දැන් අපි දැනගන්න ඕනේ තවදුරටත් අවිද්‍යාවම මේක පදනම කරගෙන ඉතුරු කරොත් තවත් ඉතින් රෝල්ලෙවි යන්ට පුළුවන්. ඒ නිසා දැන් කරන්න ඕනේ මේක ඇත්ත කතාව දන්න කියන කෙනෙක්ගෙන් අහගන්න ඕනේ වහාම. මීට වඩා නම් මේක ඉස්සරහට දුවන්න දෙන්න බෑ. කීක්මනින් මේක නවත්තලා දාන්න ඕනේ. නැත්තම් කොහෙන් ගිහින් කෙලවර වෙයිද දන්නේ නැහැ. අවිද්‍යා ප්‍රත්‍යයට අහු වෙලා වැඩ කර කර දුවපු ලෝකේ දැන් අවිද්‍යා නිරෝධේ කරගන්න. ඒක කණ පිට ගන්න. එතකොට වේගෙන් ගියපු කතන්දරේ ටික 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 හිර වෙලා සැර බාල වෙලා ඊට පස්සේ වේගය නිසා අපිට මේ හොඳ නරක පෙනුන්නේ නැහැ, ලෝකයක් පෙනුන්නේ නැහැ, මම කොහොමද හැදෙන්නේ කියලා පෙනුන්නේ නැහැ. කිසිවක් නොපෙනිච්ච එකේ දැන් සැර බාල වෙනකොට ටික ටික පේන්න ගන්නවා ඇත්ත කතන්දරේ. ඇත්ත කතා හරියට සිනමා පටයක් බලාගෙන ඉන්නකොට එකපාරටම සිනමා පටේ වැඩ කරන මැෂින් එකේ කරන්ට් එක ගියා වගේ ලයිට් එක තියෙනවා. හැබැයි කැරකෙන එක නතර වෙනවා. එකපාරටම නතර වෙන්නේ වේගය අඩු වීගෙන නතර වෙනවා. එතකොට අපිට තිරේ පේනවා කෑල්ල 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 මෙහෙම යනවා. දැන් ඒ වගේ තා හොඳින් පේන්න ගන්නවා වේගය අඩු වෙනකොට සැර බාල වෙනකොට. යකෝ මෙච්චර කල් මේ පොඩි පොඩි කෑලි ගොඩක ඉන්නේ මම කියලා එකෙක් හැදිලා තිබිලා තියෙන. සිතුවිලි ගොඩක එකතු වෙන්නේ මං කියලා කෙනෙක් තිබිලා තියෙන. මට ඒක තේරුම් ගන්න බැරි තරම් වේගයෙන් මේක දුවලානේ. ඔන්න පේන්න ගන්න. ඇයි පේන්න ගත්තේ? සැර බාල වෙච්ච ඉන්න වේගය අඩු වෙච්ච නිසා. වේගය අඩු වෙච්ච නිසා. දැන් අපිට හොඳට පැහැදිලි. දැන් මොනවද කරන්න ඕනේ? පෙනිච්ච නැති නිසා අහුණා, පේන නිසා දැන් අහුවෙන්න දෙයක්